බෝධිරාජාණන් වහන්සේ වැඩ සිටින භූමියට පැමිණිලා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා බුද්ධ වන්දනා, බෝධි වන්දනා, සූවිසි ගුණ මනසිකාර කියන සියලුම පුණ්‍ය ධර්මයන් මෙයන් විසින් සිහිපත් කරමින් වන්දනා කරමින් මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ තුන් ලෝකයක් සනසා වදාළ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සකල ලෝක සත්වයාට පතල මහා කරුණාවෙන් දේශනා කළ වදාළ සත්තරමෙන් විදක් මේ කෙටි කාලයක් තුළදී ශ්‍රවණය කරනවා අසනවා කියන අරමුණ පෙරදැරි කරගෙනයි මේ හැමදිනාම තැන්පත් වෙලා සිටින්නේ. පින්නතුනි සද්ධර්මයේ තරම් වටිනා දෙයක් මේ තුන් ලෝක ධාතුෙම නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ වදාළේ පින්නතුනි සද්ධර්මයේ ඖෂධයක් හා සමාන. ඒ ඖෂධය බීමට පැමිණි හැම දිනාම මේ මොහොත සිහිපත් කර ගන්න ඕනේ ලෝතුරා බුදුපාමුදුරු ඒ පිහිට පිළිසරණ හැර ධර්මයේ පිහිට පිළිසරණ හැර මහා සංඝරත්නයේ පිහිට පිළිසරණ හැර වෙන පිහිටක් වෙන සරණක් අපිට බෞද්ධයන් වෙන අප හැම දිනාටම නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං. අපට වෙන පිහිටක් වෙන සරණක් නැ පින්වතුනි මේ ත්‍රිවිධ රත්නේ පිහිට පිළිසරණ හැ. එනිසා ධර්මයේ සොයාගෙන ධර්මයේ පිළිබඳව අවබෝධ ඇති ඇත්තෝ ධර්මදේශනාවක් දේශනා කරන්නේ කිනම් ස්ථානයකද ඒ ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහා හැමෝම තැන්පත් වෙලා ඒ ධර්මය ශ්‍රවණය කිරීම බෞද්ධයන් වන හැම දිනාගේම ජීවිතයේහි වටිනා කියන දෙයක් බවට පත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ පින්වතුනි දේශනා කළ වදාළ දහම් මාතෘකාවට අනුව තමන්ගේ ජීවිතය මේ මොහොතේ හැඩගස්වා ගන්නට ඕන. සුනාත ධාරේත චරාත ධම්මේ සුනාත කියලා කියන්නේ අසන. ඒ අසන්නේ මොනවද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ සද්ධර්මය. ඒ සද්ධර්මයේ පින්වතුනි අපි හැම දිනාටම අර ආනන්ද හාමුදුරන්ට වගේ අවබෝධ කරගන්න විශාල ඥාන ශක්තියක් අපිට නැහැ. ආනන්ද හාමුදුරුව පුතඥ වුණත් ලෝතුරා බුදුපාමුදුරෝ දේශනා කරන ලද ඒ සියලුම ධර්ම කාරණා සියල්ල ධාරණය කරගන්නට අවබෝධ කරගන්නට ඥාන ශක්තියක් තිබෙනවා. එනිසා පුතඥ අප හැම දිනාටම පින්වතුනි ධාරණය කරගන්න පුළුවන් වෙන්නේ මේ කාරණා තුළ කාරණා දෙක තුනක් වෙන්න පුළුවන්. ධාරේත ධාරණය කරගන්න. චරාත කියලා බුදුපාමුදුරෝ දේශනා කරනවා පින්වතුනි ඒ ධාරණය කරගත්ත ධර්ම කාරණේට අනුව අපේ ජීවිතය පවත්වාගෙන යන්නට ඕන. හැඩවස්වා ගන්නට ඕන. ධර්මයේ ජීවත් වෙන, ධර්මයේ හැසිරෙන, ධර්මයේ පවතින කෙනා ධර්මයෙන්ම ආරක්ෂා කරගන්න බවයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරවදා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාර. ධර්මයේ ජීවත් වෙනවා නම්, ධර්මයේ හැසිරෙනවා නම් අන්න ධර්මානුකූල ප්‍රතිපදාවක් තුල ජීවිතය හැඩගස්වා ගන්න හැම කෙනෙක්ම ධර්මයෙන් රකින්න බව ලෝතුරා බුදුපාමුදුරුවෝ දේශනා කළා. එනිසා පින්වතුනි ඔය ඇත්තෝ දැන් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් කෙරෙහි
අචල ශ්‍රද්ධාවක් භක්තියක් ගෞරවයක් ඇතුව ප්‍රසාදයක් ඇතුව ධර්මයේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන විලාව මා දහම් මාතෘකාව කරගන්න යෙදුනේ බෞද්ධයාගේ අත්පත වෙන ධම්ම පදයේ කියන පොත කුද්දක නිකාය පොත් 15ක් තියෙනවා ඒ 15 පළවෙනි පොත තමයි ධම්ම පදයේ කියලා කියන්නේ ඒ ධම්ම පදයේ කියන පොතේ පින්වතුනි වග්ග 26ක් සහ ගාථා 423ක් තියෙනවා මේ ගාථා 423 මේ වග්ග 26 පින්වතුනි බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ සෑම කෙනෙක්ගේම ජීවිතය පවත්වාගෙන යන ජීවිතය හැඩගස්වා ගැනීමට ධර්මානුකූල ජීවිතයක් ඇති කර ගැනීමට උපකාරී වන මහාගු මහා පින්කම් කරගන්න පුළුවන් ධර්ම මාතෘකාවක් සහ ධම්මපදයේ කියන පුස්තකය හැම කෙනෙක්ගේම ළඟ තියෙන ඕන දෙයක් කියන එක මේ මොහොතේ මතක් කරගන්න. ඉනිසා පින්වතුනි මේ ගාථාවේ දේශනා කළ කත පුඤ්ඤෝ කියන වචන මම මුලින්ම ගන්නව කත පුඤ්ඤෝ පෙර පින් කළ ඇත්තෝ මේ අපි හැමෝම පෙර පින් කරලා නේද පෙර පින් කරපු නිසා තමයි ඇස කන නාස දිව ශරීර කියන පංච ඉන්ද්‍රියයන්ගෙන් යුත් අපේ ශරීරයක් ලැබිලා තියෙන්නේ එන පෙර ආත්ම භාවයේ කරපු පින්කම් මොනවද කියලා අපි එකෙන් එක අවබෝධ කරගන්න ඕන පින්වතුනි මේ ලස්සනට හැඩට රුවට ජීවිතේ පවත්වාගෙන යන්නේ ඔබ පෙර පින් කරපු නිසා මොනවද පෙර පින් දස කුසල් ඒ වගේම දස පින් කීරියවත් දස පාරමිතා මෙන්න මේ කියන්නා වූ දේවල් ජීවිතේ ඔබ සිදු කළා නම් ඒ සිදු කරපෝ ඒ හැමදේම පින්වතුනි කුසල් ගණේට පත් වෙනවා ඒ කුසල් ගණේ යැත්තෝ මේ ලෝකේ උප්පත්තිය ලැබනවා පින්වතුනි පෙර කර පිනකට මව් කුසකින් ජනක කර්මයෙන් මේ ලෝකේ උප්පත්තිය ලැබනකොට ඒ උප්පත්තිය ලැබන තැනත්තා පින්වතුනි අන්න පොදි බැඳගෙන ඉන්නේ මොනවද පෙර ආත්මේ කරපු කුසල් සහ අකුසල් කියලා දේ මේ පිරාත්මේ කුසල් සහ අකුසල් දෙකේ ආන්නෝයත් අරගෙන එන කුසල් සහ අකුසල් අනුව තමයි මේ ජීවිත කාලය ඔයත් ජීවිතේ පවත්වාගෙන යන ඔබ ජීවිතේ පවත්වාගෙන යනවා කියලා කියන්නේ ගෙන ආපු ආවි ශක්තියන් තියෙනවා කර්ම ශක්තියන් තියෙනවා ආවිෂයක් කර්මයක් තියෙනවා මේ ඔක්කොම පොදි බැඳගෙන තමයි ජීවිතේ අපි ආව එනිසා දසපින් කිරියවත් කරලා තියන්නට ඕන පෙර ආත්මේ මොනවද දසපින් කිරියවත් දාන සීල පත්තානු පත්තානෝදනා විරියාවච්ච අපචායන ධම්මසවන ධම්මදේශනා දිට්ඨුජුකම් මෙන්න මේ කියන දසපින් කිරියවත් දසපින් කිරියවත් ජීවිතේ කරගත්තනම් ඔබ පින්වතුනේ මොනතරම් වාසනාවන්ත පින්වත් පිරිසක් බවට පත් වෙනවාද කියන එක මේ ධර්ම දේශනාව හමාර වෙනකොට ඔය ඇත්තන්ට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. දසපින් කිරියවත් වල පළවෙනි එක තමයි දානෙ. දැන් මෙන්න තුන ඔයන්තෝ දන් දෙන ඕන තරම් නේද? ඕන තරම් දන් දෙනවා. දන් දෙනකොට සද්ධාවත් ප්‍රඥාවත් කියන දෙකම එක හා සමානව තියෙනවා. ශ්‍රද්ධාව වැඩුණොත් මොකද වෙන්නේ? මෝඩකම් කරනවා. ශ්‍රද්ධාව වැඩි වුණොත් මෝඩකම් කරනවා. ප්‍රඥාව වැඩි වුණොත් කපටිකම් කරනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවයි සම ශ්‍රද්ධා සම ප්‍රඥා. එතකොට ශ්‍රද්ධාව සමසේ තියෙන්නට ඕන ප්‍රඥාව සමසේ තියෙන්නට ඕන. එනිසා බුදුහාමුදුරෝ පින්වතුනේ දානානි සංසවලදී දේශනා කරනවා සාන්දුෂ්ඨික දාන. සාන්දුෂ්ඨික කියලා කියන්නේ මෙලවදීම ලබන විපාක.
සන්තුෂ්ඨිකයි කියලා කියන්නේ මෙලවදීම ලබන දාන විපාක හතරක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. විපාක හතරක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. අන්න පින්නතුනි දන් දෙන තැනත්තා බොහෝ දෙනාට ප්‍රියමනාප වෙනවා. දන් දෙන කෙනා මොනවද වෙන්නේ? බොහෝම දෙනාට ප්‍රියමනාප පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඒ තැනත්තා යහපත් කීර්තියක්. ඒ වගේම කීර්ති රාමයේ දසදෙස පැතිරෙනවා. දැන් දන් දෙන තැනත්තා දසදෙස පැතිරෙනවා කීර්තිය. ආන්නේ වගේම තමයි පින්වතුනේ පිරිසක් මැදේ ගත්තම විශාල පිරිසක් මැදේ ගත්තම ඒ පිරිස මැදේ විසරදත්වයට පත් වෙනවා. ඒ කියන්නේ යාගෙන් තමයි අහන්නේ. දානයක් දෙන්නේ කොහොමද? දන් දෙන ආකාරය පිළිබඳව. එතකොට දානේ තියනා වූ දේවල් ආනිසංසයන් පිළිබඳව අන්න විසරදවරයෙක් හැටියට ඔහුට ඒ පුජ්‍යලයන්ගේ සිත් සතුටු කරන්න පුළුවන්කම ශක්තිය දෙනවා. ඒ වගේම තමයි පින්වතුනි කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබෙන. එතකොට අපේ ජීවිතයේ පින්වතුනි දන් දෙන ඇත්තන් වටා විශාල පිරිසක් එක්රොක් වෙනවා, එකතු වෙනවා. හැබැයි පින්වතුනි අර බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය කේසිය දන් දුන්නේ කොහොමද? කේසිය කියන මේ දුප්පත් කාන්තාව දන් දෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේට පුළුවන් ආකාරයට පලාකොළයි බතුයි. පලාකොළයි බතුයි දන් දෙනවා හැමදාම බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවා. සෑමදාම පිණ්ඩපාතේ වඩිනවා කේසිය දානෙ දෙනවා පින්වතුනි සකසලා. සකසනවා කියලා කියන්නේ සිත සකසා ගන්නට. දැන් පවණක් අය දන් දෙනවා සිත සකසාගෙන නෙවෙයි. සිත සකසා ගන්නවා කොහොමද? සකස් කරනවා. සකස් කොට දන් දෙන්න. සකස් කරනවා කියලා කියන්නේ සිතේ තියෙන මොනවද? ලෝභය තියෙනවා, දේශය තියෙනවා, මෝහය තියෙනවා. එතකොට පින්වතුනි ලෝභකමක් තියෙනවා නම් දන් දෙන්න පුළුවන්ද? දන් දෙන්න පරිත්‍යාග කරන්න හිත පෙළඹීමකටවත් වෙන්නේ නැහැ. කොහොමනම් කයි දන් දෙනවනේ? දන් දෙනකොට පින්වතුනි ගෙදරක දන් දෙනව නම් ඔයන්ට නැද්ද හාල් මිටියට ගිය ගාන ලියන්නේ? අල ටිකට, ලුණු ටිකට නේද, මිරිස් ටිකට මේ අවශ්‍ය දේවල් වලට ගිය ප්‍රමාණය පොතක ලියන්නේ නැද්ද? පොතක ලියන ගොඩක් අය පොතක ලියලා දාන ඉවර වුණා. ඥාති හිතයි සීටි එකක් ගෙදරින් ගියා. ඥාති හිතයි සීටි එකක් ගෙදරින් ගියාට පස්සේ ගෙදර ඉන්න තාත්තා මොකද කරන්නේ? අර ලියපු පොත ටික අරගෙන මිල් ටික අරගෙන පොතකට අරගෙන එකතු කරනවා නේද? එකතු කරලා මොකද කරන්නේ? ගාන දකින්නවා. අම්මෝ ලක්ෂයක් විතර ගිහිල්ලා එකමාරක් විතර ගිහිල්ලා කියලා තාත්තගේ හිත දැන් කියවනවා. තාත්ත කල්පනා කරනවා මේක මට වැරදුනාද, මම මේක දෙනවා සාමිදීනියට මේක එකතු කරන්න කියලා. සාමිදීනියටත් දෙනවා එකතු කරන්න. සාමිදීනිය මොකද කරන්නේ? සාමිදීනියත් එකතු කරනවා. හැබැයි කාන්තාවගේ හිත පොඩ්ඩක් ඉතින් කලබලයි නේද? කාන්තාව මොකද කියන්නේ? අම්මෝ අපි මහත්තයා ලක්ෂිකමාරක් නේ, දැන් මේ මේක එක්කෝ මහත්තයා මේක අපිට වැරදුනාද, අපි ළමයි හොඳට ඉගෙනගෙන නේ ඉන්නේ, ඔන්න දැන් පින්වතුනේ අර පුංචි මල් කැකුළු වගේ කිසිම දෙයක් හිතේ නැති පොඩි අයන්ටත් දෙනවා මේ අම්මා තාත්තා නේද? අම්මා තාත්තා දීලා මොකද කරන්නේ? දරුවෝ ටික එකතු කරනවා. ඔන්න දරුවන්ගෙන් ඔන්න දුව එකතු කරලා ඉවරලා කියනවා අම්මේ 150,000 නේ. ඔන්න සිත දැන් ඒ දරුවගේ සිතටත් ඒක ආවා. පුතාට දුන්නම පුතක් කියනවා බුදු අම්මෝ 150,000 තාත්තා මට බැට් එකක් කෝලයක් තමයි අරන් දෙන්න බැරි කියලා කොල්ලා කියනවා නේද? දැන් මොකද උනේ මේ කට්ටියක සිතවලට? දූෂණේ වුණාද නැද්ද? සිත දූෂේ වුණාද නැද්ද? ලෝභකම කියන සිතුවිල්ල ගලාගෙන ආවද නැද්ද? දැන් මේ අම්මේ මේක මේ තරම්ම වියදම් කළා කියලා සිතට ලෝභකම කියන සිතුවිල්ල ගලාගෙන එනකොට අන්න පින්වතුනි ලෝභය එනවත් එක්කම ඒ අම්මයි තාත්තයි දෙන්න විතරක් නෙමෙයි
මේ දරුවෝ ටිකත් එක්ක එකතු වෙලා ගෙදර මහා දානයක් දීලා ඒ දාණය පින්වතුනි අවසානයේදී මොකද උනේ ආන්න තරහක් මතු වෙනවද නැද්ද දේශයක් මතු වෙනව නැද්ද අන්න අන්න මාස 3ක් විතර අපට කොහොම කොහොම හරි ලක්ෂ 1000ක් තියෙනවා වියදම් කරගෙන කන්න තිබිච්ච දේ නේද මේ මුන් කාලා ගියානේ ඕ දැන් මොකද උනේ වෛර සහගත සිතුවිල්ලක් පහළ වුණා ඒ වෛර සහගත සිතුවිල්ලත් එක්කම පින්වතුනි පහළ වෙනවා ආන්න අනේ මන් දන් දොන්න වැඩක් උනේ නෑ පළක් උනේ නෑ මේ ප්‍රයෝජනයක් උනේ නෑ මේ මරයක් උනේ නෑ අනේ දෙයියනේ අපේ වස්තුව වියදම් වුණා විතරයි කියලා සිතුවිලි ධාමය ගලාගෙන යන එක මොකක්ද කියන්නේ මෝහය මෝඩකම් එතකොට කිරි කලයක් දොවලා 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 ඉවර වෙලා ගොම බින්දුවක් දාගත්ත ඔක්කන්න පුළුවන්ද කන්න බැ අන්න ජීවිතේ මිනිස්සු කරන්නේ මොකක්ද ජීවිතේම පින්නතොනි අන්න දන් දෙන්න මහා විශාල දන් දෙනවා කියලා හිතාගෙන දන් දීලා අවසානයේදී අර කිරි කලයේ දොවලා ගොම බින්දුව දාගත්තා වගේ නේද අපේ ජීවිත එතකොට අන්න කේසිය කියන කාන්තාව දුප්පත් කාන්තාව පලාකුලයි බතුයි දොන්නේ සිත සකසාගෙන ඒ සිත සකසාගත්තේ පින්නතොනි ලෝභය දේශයේ මෝහය කියන මේ අකුසල මූලයන් තදංග වශයෙන් යටපත් කරගනිමු යටපත් කරගනිමින් දෙන දාණය දැක්කා සිටුවරු තුන්නේ දැන් සිටුවරු තුන්දෙනා දකින්නවා මේ දුප්පත් කාන්තාව බුදුහාමුදුරන්ට හැමදාම දෙන්නේ පලාකුලයි බතුයි අපි මහා දානයක් දෙනවා කියලා හිතාගෙන බුදුහාමුදුරන්ට ගිහිලා ආරාධනා කරනවා බුදුහාමුදුරන්ට ආරාධනා කළාට පස්සේ පින්වතුනි අන්න ඒ ආරාධනය බාරගත්තා අන්නර සිටුවරුන්ගේ ගෙදරට වැඩම කරනවා බුදුහාමුදුරෝ දානෙට මහා සංඝරත්නයේ සමග දැන් බුදු කෙනෙක් පින්වතුනි අදිෂ්ඨාන කළොත් ඕන කෙනෙක් පසුපස ඉන්න පුළුවන් දැන් කල්පනා කරනවා බුදුහාමුදුරෝ අනේ අර දුප්පත් කාන්තාව පලාකුලයි බතුයි සකසාගෙන ඉන්නවා මං වඩිනකම් මට පින්ද පාත බෙදන්න ඒ තැනැත්තිය මගේ පසුපස ඉන්න කියලා ආන් ප්‍රාර්ථනා කළා බුදුහාමුදුරෝ ප්‍රාර්ථනා කරත් එක්කම අර කේසිය පින්වතුනේ අන්න දාන සකසාගෙන බුදුරජාණන් වහන්සේගේ පසුපස එනවා පසුපස එන වෙලාවේ පින්වතුනේ අර සිටුවරු දැක්ක මේ දුප්පත් කාන්තාව දැකලා සිටුවරු ඇවිල්ලා කියනවා අපි මහා දානයක් දෙන්නේ 14 කලක් අපි වියදම් කළා මහා අසදුෂ දානයක් අපි දෙන්නේ මේ දානේ කිලිටි කරන්නට පලාකොළයි බතුයි අරගෙන මෙතෙන්ටත් ආවද යන්ට කියලා එළවනවා මේක දකින්න කවුද අපි බුදුරජාණන් වහන්සේ දකින්න වෙලාවේ පින්වතුනි බුදුපාමතුරු අන්න එතෙන්දිම දේශනා කරනවා සිටුවරුනි ඔබ දෙන දානේ සහ මේ දුප්පත් කාන්තාව දෙන දානේ ආනිසංස දෙආකාරයි දෙආකාරයි කියලා බුදුපාමතුරු දේශනා කරනවා ආකාරවති සද්ධාවක අමෝනිකා සද්ධාව කියන මෙන්න මේ සද්ධාවෙ. එතකොට කේසිය දෙන්නේ කර්මය කර්මඵල විශ්වාසයක් ඇතිව දෙන දානේ ආනිසංසය මහත්ඵලයි මහානිසංසයි මහානීයයි කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ මිනිස්යාට අවශ්‍ය කරනවා පින්වතුනි පෙදේශ සම්පත්, සිටු සම්පත්, රාජ්‍ය සම්පත් අනුන්ට අතනුපා ජීවත් වෙන්නට පුළුවන්කම ශක්තිය ලැබෙනවා පින්වතුනි ආන්නර කියනවා කර්මය කර්මඵල විශ්වාසයක් ඇතුව දන් දීම තුලින් කියන එක ලෝතුරා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ වගේම තමයි පින්වතුනි අප හැම දෙනාම 33 කෝටියක් දෙවියෝ ගැන කියනෝනේ. අපි වැඳුම් පිදුම් කරන්නේ විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ, දැඩිමුණ්ඩ, ඊශ්වර, සුමන, සමන් පත්තිනේ. අපි සීමිත දෙවි පිරිස. අන දේවාත්මයක් ලබා ගත්තා අපිට මොකද ඕන වෙන්නේ? පින ඕන, පින් ඕන. ඒ වගේම තමයි පින්වතුනේ සම්බුද්ධ ශාසනය ගත්තම සම්බුද්ධ ශාසනයේ ලෝතර බුදුපාමුදුරට දානේ වරදිනවා. දානේ වරදිනවා. මේ ශාසනයේ පින්වතුනේ ඔයත් දන්නවා අපි ගෙදර ඉස්සරහාම ගහගෙන තියෙන ෆොටෝ එකක් නේද? සීවලි මහරහතන් වහන්සේගේ එන සීවලි මහරහතන් වහන්සේට කිසිම දවසක සිව්පසේ අඩුවක් නැතුව උප්පත්තිය ලැබුවා. අපි ඒක නිසානේ
සීවලිය කාමරගේ ෆොටෝ එකට වැඳගෙනනේ අපි ගමන් යනකොට යන්නේ. එහෙනම් ගෙදර ඉස්සරහා දොරට උඩින් තියෙන කාගේ ෆොටෝ එකද? සීවලේ මහරහතන් වහන්සේගේ ෆොටෝ එක. අන්න සීවලිය කාමතුරන්ට පෑන් එකක් තියලා ගියත් පින්වතුනේ හැම දෙයක්ම ලැබෙනවා කියන අරමුණනේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ සම්බුද්ධ ශාසනයේ ඉන්නව ලෝසක හාමුදුරුවෝ. ලෝසක හාමුදුරුවන්ට කුස පිරෙන්න හරි ආකාරව ආහාරයක් ලැබිලා නැහැ. ඒ නිසා බුදු හාමුදුරුවෝ අනුදැන වදාරනවා ගිහිමුතස්සේ පුණ්‍යානුපකාරාණි දේවමුතස්සේ පුණ්‍යානුපකාරාණි පප්පජිතස්සේ පුණ්‍යානුපකාරාණි. අනපිනතුනි ගිහිමුතස්සේ පුණ්‍යානුපකාරාණි. ගිහියෙක් වුණා මොනවද උපකාර කරගන්න කියන්නේ? සසර පැවැත්මට කුසල් පින්. එනම් ගිහියෙක් වුණාම ජීවිතේ මොනවද තියෙන්නේ? පින්. අපි පින්වතුනේ කොයි වෙලාවේ කොයි මොහොතේ කොයි සැනයෙන් මරුවසඟයට ආයිද දන්නේ. ඒ නිසා අපේ ජීවිතේ වැඩියෙන් පුරවන්න ඕනේ ඉඩකඩම් යාන වාහන වතු පිටි හරක බාන සල්ලි මිල මුදල් මේවද නැහැ. අපේ ජීවිතේ අපි පුරව ගන්න ඕන දේවල් තමයි කත්තබ්බං කුසලං බවුන්. මොනවද පුරවන්නේ ජීවිතේ? කුසල්. එනිසා කුසල් පුරව ගන්න ඕන යන ජීවිතේ දේව භූතස්සේ පුණ්‍යානුකාරන් දෙවියෙක් වෙලා උපත්ති ලැබුවොත් මොනවද උපකාර වෙන්නේ? ඒත් කුසල්. ජීවිතේ කුසල් වලින් පුරව ගන්න කියන එකයි බුදුහාමුදුරු දේශනා කරේ. පබ්බජිතස්සේ පුණ්‍යානුපකාරන් පබ්බජිත කියලා කියන්නේ කවුද? පැවිද්දා. පින්නතුනි පැවිද්දෝ දානගෙනත් දෙනවා උපාසක උපාසිකාවන් නේද? දානගෙනත් දෙනවා උපාසක උපාසිකාවන් දන්ගෙනත් දෙනවා. ඔයත් අමෝතුම ශ්‍රද්ධාවකින් ප්‍රඥාවකින් ප්‍රඥාව ශ්‍රද්ධාව පෙරදෙනි කරගෙන දානගෙනත් දෙනවා. ඒ දානි ටික වළඳලා සාමින් වහන්සේලා නිකන් හිටියට පිම්පිරෙනොත් නෑ. පින්නතුනි නිකන් හිටියට කවදාවත් පිම්පිරෙන්නේ නෑ. උවත්තම් පරිපූර්ණේති සීලං පරිපූර්ණේති. වත් පුරන්න ඕනේ. භික්ෂුන් වහන්සේලා වත් පුරන්න ඕනේ. වත් පුරන පරමතම තමයි පිම්පිරෙන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතයේ පින්වතුනේ කුසලය ජීවිත කාලෙම ආන්න එකතු කරගන්න කියන එකයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාලේ. ඒ නිසා බුදුපාමුදුරෝ පින්වතුනේ අන්න සත්පුරුෂ දාන පහක් සත්පුරුෂ දාන පහක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂ විපාක හැටියට සත්පුරුෂ දාන සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරන්නේ. එන සත්පුරුෂ දානාලි සංසූත්‍රයේදී දාන හතක් පිළිබඳව දේශනා කරනවා. මොනවද මේ දාන හත? පින්වතුනේ අන්න සද්ධාවෙන් දන් දෙන තැනැත්තා පින්වතුනේ විශිෂ්ට රූප සම්පත්තියක් ලබන. බලන්න සද්ධාව පෙරදැරි කරගෙන දානේ දෙනවනම් ඒ තැනැත්තා මොනවද ලබන්නේ? ලස්සන රූප සම්පත්තියක් ලබනවා. කේශ කල්යාණේ නේ, දන්ත කල්යාණේ, චවි කල්යාණේ, මාංශ කල්යාණේ නේ. මෙන්න මේ කල්යාණ පහම ජීවිතේ ලබනවා. එහෙනම් ලස්සන වෙන්නට සද්ධාව පෙරදැරි කරගෙන ඔබ දන් දෙනවා නම් රූප සම්පත්තිය ඔබගේ ජීවිතේ ලැබෙනවා. ඒ වගේම තමයි පින්වතුනේ සකස් කරකොට දන් දීමේ එන සිත සකස් කරගෙන දන් දීම හේතුවෙන් පින්නතුනේ අඬ ලැබෙනවා කියනවා. කීකරු දූපුත්තු. කීකරු තමන්ට තමන් කියන වචනේට අවනත වෙන, අද සමාජයේ ගත්තම කියන වචනේට අවනත වෙන අය ඉන්නවද? අම්මටත් වඩා උඩින් යන දරුවෝ ඉන්නවා දූල පුතාලනේ. තාත්තටත් වඩා උඩින් යන දූල පුතාලා ඉන්නවා. හැබැයි ඒ උඩින් යන දූල පුතාලා කියලා කියන්නේ පින්නතුනේ අර සහජාත අතිජාත අවජාත කියලා තුනක් තියෙනවානේ. එතකොට සහජාත කියලා කියන්නේ අම්මා වගේ තාත්තා වගේ. අතිජාත කියලා කියන්නේ අම්මටත් වඩා ඉහළින් ඉගෙනගෙන සමාජගත වෙලා තාත්තටත් වඩා ඉහළින් සමාජගත වෙලා. මම ඒ කාරණේ නෙවෙයි මම මෙතෙන්දි පැහැදිලි කරේ. මෙතෙන්දි පැහැදිලි කරේ වෙන මොනවත් නෙවෙයි. අම්මා කියන වචනේ තාත්තා කියන වචනේ දරුවන්ට නුරුස්සන්නේ නැහැ. අද සමාජයේ ඔයලා තියෙන නුරුස්සන්නේ. අම්මා කිව්වොත් තාත්තා කිව්වොත් අපි කියන්නේ මොකද්ද? වර්තමානයේ අය කියන වචන ටිකක් තියෙනවා. ඔක හැරමිටි කාලේ අදහස්, හනමිටි අදහස්,
මේ හරේ හැරමිටි කාලේ හනමිටි අදහස් වලින් නෙවෙයි නවීන පැරණි පන්නේට යනකොට නවීන ලෝකෙට යනකොට ගෝලීකරණ ලෝකෙට යනකොට නවීන ෆැෂන් එකට යනකොට කාර්මීකරණ ලෝකෙ කම්පියුටර් ලෝකෙට යනකොට ඕව හරියන්නේ නැහැ අම්මේ කියලා අම්ම කියන අවවාදය අනුශාසනාවට තාත්ත කියන අවවාදය අනුශාසනාවට වයින් ගහන දරුවන් නෙවෙයි දද සමාජයේ ඉන්නේ ගොඩක් ඉන්නේ කීකරු දූපත් හොයන්න අමාරුයි කීකරු දූපත් හොයනවා නම් දැන් වර්තමානයේ කලුණික හොයනවා වගේ එනිසා පින්වතුනි අන්න දානය දීමේ ආනිසංස තුලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සකස් කොට සිත සකස් කොට දන් දීම හේතුවෙන් කීකරු දරුවන් ලැබෙනවා අමු දරුවන් ලැබෙනවා සාමි පුරුෂවරු ලැබෙනවා සාමි දියණිවරු ලැබෙනවා දැසිදස් සම්ලැබෙන බලන්න මේ සියලු සම්පත්තිය ලබන ඒ වගේම තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආගන්තුක දාන ගමික දාන දුර්භික්ෂ දාන ඒ වගේම සුදුසුකල්ලි දන් දීමේ හේතුවෙන් ආන්න පින්වතුනි තරුණ වයසේදීම සියලු සැප සම්පත් ලබන බලන්න දානයක් දීම තුල තියෙන ආනිසංස දසපින් කිරියවත්වල පළවෙනි එක මම මේ තෝරගෙන යන්නේ පළවෙනි එක ගැන තමයි කියාගෙන යන්නේ එනිසා පින්වතුනි මේ මොහොතේ කල්පනා කරලා බලන්න මේ දාණය දීමේ සකස් කොට යම් දෙයක් පරිත්‍යාග කරනවා නම් දෙනවා නම් දීම පුරුදු කරලා තියෙනවා නම් ජීවිතයේ පින්වතුනි අන්න සත්පුරුෂ දාන ආනිසංස සූත්‍රයේදී දේශනා කරන කාරණා අනුව අන්න ගමික දාන ඒ වගේම ආගන්තුක දාන දුර්භික්ෂ දාන දුර්භික්ෂයක් ඇති වෙච්ච කාලේ එහෙනම් කවදාවත් දානි වර්ධන්න බෑ පින්වතුනි ඔය ඇත්ත දන්නවා අර දන් දීම තුල තමයි සීවලි මහරහතන් වහන්සේ එදා පින්වතුනි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 500 නමක් සමග ගමන් කරන ගමන් කරන වෙලාවේ දානි වෙලාව පින්වතුනි අන්න හරියාගෙන එනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරට කියනවා ආනන්දය දැන් අපි 509ටම දානි වරදින්නයි හදන්නේ එනිසා සීවලි මහරහතන් වහන්සේ වඩිනවාද කියලා බලන්න කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලන්න පින්වතුන් බුදු කෙනෙක් වෙලා බුදු කෙනෙක් වෙලා තුන් ලෝකේ සදසාව දාලා බුදුහාමුදුරන්ටත් දානි වැරදුනා මේ ශාසනේ වැඩ ඉන්න සීවලි මහරහතන් වහන්සේ ගැන බුදුහාමුදුරෝ කියනවා ආනන්ද හාමුදුරුව පස්සේ හැරිලා බලනකොට 509ට වැඩම කරන්නේ කවුද සීවලි මහරහතන් වහන්සේ බුදුහාමුදුරන්ට පීති ගෝසානන් වමින් කියනවා ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ සීවලි මහරහතන් වහන්සේ වඩිනවා කියලා කිව්වන් පස්සේ බුදුහාමුදුරෝ පුදුම තරම් ප්‍රීතියෙන් ඉපිලලා ගිහිල්ලා බුදුහාමුදුරෝ දේශනා කරන මහණෙනේ අපි කාටවත් දානිය වරදින්නේ නැ සීවලි ඉන්නකම් කියලා බලන්න පිටුතුනි දානීය දීමේ සිත සකස් කොට දීමේ ආනිසංස කියලා කියන්නේ සීවලි කාමුදුරෝ එක් ආත්ම භාවයක තරුණේ කැටියට ඉද්දී අන්න හේනේ වැඩ කරද්දී බත්මුල අනුභව කරලා ඒ බත්මුල අනුභව කළේ ගලක් මත ඉඳගෙන ගල් දෙහිරට ගිය මත්සරලුව නැත්නම් බත් ඇටයේ ගන්නට එදාම කුසෙන් ඉපදිච්ච ද පැටව ඉපදිච්ච බැල්ලියක් අවිල්ලා දිව දික් කරන වරපත් ඇටේ ගන්න ඒ වෙලාවේ දැකපු තරුණයා උගුරේ ඇගිල්ල ගහලා පින්වතුනේ වමනේ කොට ආන්න කෑම ටික අර බැල්ලිට දොන්න පිනෙන් තමයි සීවලි මහරහතන් වහන්සේට මේ ආනිසංසය ලැබුණේ ඔය ඇත්තන්ට මා සිහිපත් කරන්න පින්වතුනේ ඔය ඇත්ත දන්නවා අපේ රත්තරන් අම්මල තාත්තල පැරණි අය ජීවිතේ කෑම පිංගාන ගත්ත නම් කෑම පිංගානේ බත්ගුලියක් හෝ බත්ගුලි තුනක් තියනවා දැක්කාද දැකලා තියෙනව නේද බත්ගුලියක් හෝ බත්ගුලි තුනක් තියනවා ඇයි බත්ගුලි තුනක් තියෙනවා නම් පින්වතුනේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ට එක ගුලියක් අනික් ගුලිය ආන්න හැදු වැඩෝ දෙමව්පියන්ට එක ගුලියක් ජීවිතය කියලා දීලා සමාජ තලයට යොමු කරපු අධ්‍යාපනය දුන්න ගුරුවරුන්ට එක ගුලියක් කියලා ගුලි තුනක් තියෙනවා
ඒගොල්ලෝ තුන කෑම කාලා අවසානයේදී කුරුල්ලන් කෑම කන ආන්න ලෑල්ල මතට ගිහිල්ලා තිබ්බ නේද තිය මුරත්තරන් අම්මා අතලෙව කෑවද අතලෙව කෑවද අද අදාය වගේ අද ඉන්න අය වගේ අතලෙව කන්නේත් නැහැ සවල් ගහන්න වගේ කෑම කන්නේ නේ හරිම සිහිබුද්ධියෙන් කෑම අනුභව කරන්නේ සතිය පිහිටවාගෙන කෑම අනුභව කරන්නේ ඒ සතිය පිහිටවාගෙන කෑම අනුභව කරන අම්මා ඉඳුල් පිංගාන අරගෙන ගිහිල්ලා අත සෝදලා ඒ අත සෝදද්දි තිබිච්ච ඉඳුල් ඇට ටික ඉඳුල් බත් සරලු ටික අන්න පින්වතුනේ කුමි සතෙකුට හෝ ආහාරයක් වේවා කියලා විසිකරනවද නැද්ද විසිකරන බලන්න එතකොට පින්වතුනේ ඔය අත කල්පනා කරලා බලන්න ඒ ආදරණීය අම්මා තාත්තා ඒ අත සෝදපු ඉඳුල් ලැපෙනොත් ඒක තුන බත් සරලු කොවිසත්තුන්ට ආහාර වේවා කියලා කුසලයක් කරගත්තාද නැද්ද කුසලයක් ජීවිතේ කරගත්තා ඒ නිසා පින්වතුනේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙන් අන්න අපේ ජීවිතේ ලෝභකම කියන එක තොරව දන් දීම හේතුවෙන් හොඳ ආහාර පාන යාන වාහන ගේ දොරවල් ආදී පරිභෝග කිරීමට පුළුවන්කම තියෙනවා තරුණ වයසේදී බලන්න පින්වතුනේ අපි ගත්තම ඉන්නවා දුප්පත් කියලා ඉන්නවා පොහොසත් කියලා ඉන්නවා මධ්‍යම පාන්තික කියලා කොටස් තුනකට ඉන්නවා දැන් මේ විදිහට උප්පත්ති ලබන්නේ ඇයි පෙර ආත්ම භාවයේ කරපු කත පුඤ්ඤෝ පෙර කරපු පින් සහ කුසල් අකුසල් අනුව තමයි අපි මේ ආත්මෙ උප්පත්ති ලබන්නේ බලන්නකො පින්වතුනේ දුප්පත් මිනිස්සු තවත් දුප්පත් වෙනවද නැද්ද දුප්පත් මිනිස්සු තවත් දුප්පත් වෙනවා. ඇයි? දැන් ඔන්නේ යාන වාහන තියෙන කෙනෙකුටම ලොතරැයියක් ඇදෙනවා. ලොතරැයියක් ඇදුනට පස්සේ අර දුප්පත් මිනිස්සෙට ආරංචි වෙනවා ආන්නේ බස් තියෙන, ලොරි තියෙන, ට්‍රක් තියෙන, යන්න තියෙන හොඳ සුඛෝපභෝගී කාර් තියෙන කෙනාටම කෝටි ගානක ස්විප් එකක් ඇදිනවා. එහෙම ආරංචි වෙනකොටම එන්නේ මොකක්ද අර දුප්පත් කෙනාගේ සිතින් දුප්පත් කෙනාගේ සිතින් කියවෙනවා තියෙන කාටමයි ඇදෙන්නේ තියෙන කාටමයි ඇදෙන්නේ නේ තියෙන කාටමයි දෙන්නේ මේ නැති බැරි අපට දෙන්න බැරිද දැන් මොකද මේ ලෝභකම කියන සිතුවිල්ල නෙවෙයිද යාගේ ආවේ දැන් දුප්පත් වෙලා ඉපදිලා තවත් දුප්පත් වෙනවද නැද්ද තවත් දුප්පත් වෙනවා පින්වතුනි කල්පනා කරලා බලන්න යම් කෙනෙකුට යම් දෙයක් ලැබෙනකොට සිත සතුටු වෙන්න ඕන. අනේ සාදු සාදු යහපතක් වෙන්න. සාදු කියලා කියන්නේ මොකද්ද? යහපතයි. හොඳයි. අනේ යාට යහපතක් වෙන්න ඕනේ. හොඳක් වෙන්න ඕනේ. එයාට තව තව ලැබෙන්න ඕනේ. තව තව දෙන්න ඕනේ. එයාට ජීවිතේ අන්න ලැබීම් තියෙන්න ඕනේ. ගියක් දොරක් හදනකොට ඉරිසියා, ක්‍රෝධ, වෛර කළාම ඊළඟ භවයේදී ලැබීර ගෙවල් දොරවත් තියෙන කෙනාගේ යාන වාහන දිහා දැකලා ඉරිසියා ක්‍රෝධ ඇති කරගත්තු ලැබෙයිද පින්වතුනි ඊළඟ භවයේදීවත් ගියක් දොර යාන වාහනය උමතු පිටි මේ හරක වාහන නැහැ කිසිවක් ලැබෙන්නේ නැහැ අපි මොකද කරන්න ඕනේ අපි ඊට උදව් කරන්න ඕනේ ගියක් දොරක් හදනවා නම් එයාට ගිහිල්ලා අපි අන්න වැලි කූඩයක් කරියදලා දෙන්න ඕනේ බදාම ටිකක් කරියදලා දෙන්න ඕනේ ඒ වගේම ගැඬලයක් හරි ගිහිල්ලා දෙන්න ඕන අනේ මාත්‍යෝ හදන එක හොඳයි යහපත් ගොඩාක් හොඳයි අනේ ඔයා කාර් එකක් ගෙනාවද බොහොම හොඳයි අනේ ගෙනාපු එක පුදුම සතුටුයි කියලා සතුටු වෙන්න හදවතක් තියන්නට ඕනේ ඒ හදවතක් තියෙන කෙනාට පින්නතුනේ හිත තුල ලෝභකම කියන සිතුවිල්ල නැති නිසා උපදින හැම භවයේම මොනෝද ලැබෙනවා කියන්නේ යාන වාහන ගේ දොරවල් අන්න වතු පිටි මේ හරකමාන මේ සියල්ලම පරිභෝග කරන්න ලැබෙන්නේ තරුණ වයසේදී. එහෙනම් වයසට ගිහිල්ලා නෙවෙයි. වයසට ගිහිල්ලා නැතුව තරුණ වයසේදීම ලබන අය නැද්ද? තරුණ වයසේදීම සියල්ලම ලබන අය ඉන්නවා. තමාද පින්වතුනේ අන්නයේද වෙහෙසටපත් නොකොට ධාර්මික වස්තුවෙන් දන් දෙනවා නම් අනේ කියන්නේ උට්ටාන විරියාදි ගතේහි බාවා බල පරිචිතේ සේදාවක් කිත්තේ ධම්මිකේ ධම්මලද්දේ අනපින්නතනේ කෙනෙකුට වෙහෙස මහන්සියක් කරන්නේ නැතුව
එයා පින්නතුල පීඩණයටපත් කරන්නේ නැතුව ධාර්මික උත්තාන විරියාදිගතේ උස්සාව වීරියේ බාහ බලය යොදවලා අතපය වෙහෙස මහන්සි කරන්න ඕනේ. අපි ඉස්සර කියන්නේ පින්නතුල බලන්න අත හෙල්ලුවොත් කට හෙල්ලෙනවා නේද? ඒ කියන්නේ අපි හම්බ කරන්න ඕනේ ධාර්මික අපි හම්බ කරගන්න ඕනේ ජීවිතයේ ධාර්මික දිවි පෙවතක් තුල අන්න ධම්මිකේ ධම්මලද්දේ උපයා ගත්තා වූ ධනය ජීවිතේ පින්නතුනේ විය පැහැදම් කරන ක්‍රමෙත් බුදුමහතුරු දේශනා කරා. ඒකේන භෝගේන ගුංජෙය දිහි කම්මං පයෝජේ. චතුච්ඡං චනිදා පේයාපදාසු භවිස. එක භෝගයක් අපි රුපියලක් හම්බ කරන් 725ක් පින්නතුනේ කෑමට සහ පින් කරන්න යොදවන්න කියනවා. සත පණවක් පින්නතුනේ මොකද කරන්න කියන්නේ? ව්‍යාපාර වලට යොදවන්න කියනවා. ආපදාසු භවිසති 725ක් අන්න දුකක් විපතක් කරදරයක් තමන්ගේ රෝග පීඩාවක් ඇති වුණු වෙලාවේදී ගන්න ජීවිතේ තැම්පත් කරන්න කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පින්වතුනේ දේශනා කරන වදාහනවා. ඒ නිසා ජීවිතේ සම්පත් ජීවිතේ ගින්නෙන් ජලයෙන් සොරසතුරන්ගෙන් අකීකරු දූපතුන්ගෙන් විනාශ වෙන්නේ කවදාවත් තමන්ගේ වස්තු. තමන්ගේ වස්තුව පින්වතුනේ ධාර්මිකව උපයනවනම් ධාර්මික සොයා ගන්නවනම් ඒ ධාර්මික සොයා ගන්නා වස්තුව පින්නතුනේ සියලු සැප සම්පත් ආන්න ගින්නෙන් විනාශ වෙන්නේ නැහැ කවදා. සොර සතුරන්ගෙන් විනාශ වෙන්නේ නැහැ. ජලයෙන් විනාශ වෙන්නේ නැහැ. ඒ වගේම පින්නතුනේ අකීකරු දූපතුන් තමයි ගොඩක් විනාශ කරන්නේ. වර්තමානයේ ගත්තම අම්මයි අප්පච්චි දෙන්න හම්බ කරපුවා කෝටි ගාණක් හම්බ කරනවා දරුවන්ට අකීකරු දූපතුන් පින්නතුනේ අන්න සමාජගත වීම තුළ අයහපත් සමාජවලට බේබද්දන්ට මංකොල්ල කාර්යයන්ට කුඩු කාර්යයන්ට ගංජා කාර්යයන්ට අසුවීම තුළ ජීවිතේ මොකද වෙන්නේ? විනාශ මුඛයටපත් වෙනවා. විනාශයටපත් වෙනවා. එහෙනම් ගොඩක් දෙනෙක් වචී පරමල හැටියට තමන්ගේ ජීවිතේ පින්නතුනේ වචනයෙන් විතරක් උදව් කරනවා. වචනේ හා මේව කරමු අහම කරමු එහෙමයි ඉන්නව නේද? එහෙමයි ළඟව ඉන්නව නේද? ළඟම ගොඩක් ඉන්නවා. හැබැයි අපි ආශ්‍රය කරන්න ඕන දැනගෙන. අපි දැනගෙන යන්න ඕනේ. ඒක නිසා තමයි මම මුලින් කිව්වේ සමාන සුඛ දුක්ඛ. එහෙනම් කල්යාණ මිතුරු දුක සැප දෙකේම ඉන්නවා නම් බිතුසිතුවමක් වගේ. බිතුසිතුවමක් වගේ රූපේ අන්න බිතුසිතුවම ගැන්ද වගේ. මැකෙන්නේ ගලක ඇඳ කොට අකුරක් වගේ කොටපු අකුරක් වගේ හැමදාම හදවතේ ඉන්නවා. එයා හැම තිස්සෙම යහපත කරා යන්න යහපත කරා ගමන් කරන්නම තමයි අපට ජීවිතය කියලා දෙන්නේ. ඒ නිසා පින්වතුනි කවදාවත් ජීවිතේ ආන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා අකීකරු දූපතුන්ගෙන් කවදාවත් හිංසාවක් පීඩාවක් වෙන්නේ තමන්ගේ අම්මා තාත්තා යහපත්ව ඉපදුනාම යහපත්ව කටයුතු කළාම. ඒ නිසා ඔය ඇත්ත දන්නවා සීවලි මහරහතන් වහන්සේගේ අම්මා බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා කියනවා පින්වතුනි බුදුහාමුදුරුවනේ මෙවැනි පින් ඇති පුතුන් මගේ කුසේ 100කට ඉඳ තියෙනවා ඉපදෙන්න බලන්න. සීවලි මහරහතන්ගේ අම්මා අවුරුදු 7යි මාස 7යි දින 7ක් කුසේ ඉඳලා ඉපදුණත් සීවලි මහඳුරන්ගේ අම්මා කියන බුදුහාමුදුරන්ට බුදුහාමුදුරනේ මගේ කුසේ ඉඳ තියෙනවා මෙවැනි පින් ඇති පුතුන් මේ සමාජ තලයට දායාද කරන්න මගේ කුසේ ඉඳ තියෙනවා බලන්න. අම්මා කෙනෙක් ඒ නිසා කීකරු දූපතුන් හැදුනම ආදරණීය අම්මා තාත්තට පුතුම තරම් සතුටක් සෙනෙහසක් ඇති වෙනවා දරුවෝ කෙරෙහි. ඒ නිසා අපි සමාජගත වෙනකොට දරුවෝ යන්නේ කිනම් මාවතකද කියලා සොයා බැලීම ආදරණීය අම්මලා තාත්තලාට වගකීමක් බවට පත් වෙනවා. ඒ වගකීම ජීවිතේ ආන්න පින්වතුනි ඉටු කර ගන්නට ඕනේ. තමන් ධාර්මික වෙන තරමට දරුවනොත් මෙන්න මේ මග යන්න. බුදුහාමුදුරෝ වටකුරු අත්පාති වෙන පිරුණු දෙකම් බෝල් දෙකක් තිබෙන කාන්තිමත් දෙනෙත් දෙකක් තියෙන බුදුහාමුදුරෝ මෙන්න ධර්මයේ ගුණ මෙන්න මහා සංඝ රත්නයේ ගුණ මෙන්න කියලා එකින් එක අවබෝධ කර දෙන්න පොඩි කාලේ ඉඳලා එතකොට කවදාවත් අයහපත් සමාජ කරා යොමු වෙන්නේ නැහැ කියන එක ලෝතුරා බුදුවදනයි පින්වතුනි. ඒ නිසා තවත් දාන හතරක් විපාක ධර්මයේ අන්න ධම්මපදට්ඨ කතාව තුළ
ධම්මපදත්ත කතාවේ 46 වෙනි පිටුවේ සඳහන් වෙන පින්වතුනේ මෙන්න මේ විදියට අන්න දානවල තියනා වූ ධර්මයේ විපාක හැටියට මේ විදියට සඳහන් වෙනවා තමන් දෙනවා නම් අන්න අයට අන්න පින්වතුනේ ඊට සහභාගී නොකර ගනි විපාක බලන්න පින්වතුනේ යම් කෙනෙක් දෙනවා දෙන අතර කියනවා අනේ දෙන්න දෙන්න එපා වෙන කෙනෙකුට කියනවා දෙන්න එපා හවුල් කරගන්නේ තමන් පරිත්‍යාග කරනවා ඒකට කෙනෙක් හවුල් කරගන්නේ එයාට පින්වතුනි විපාකයේ තමයි ඉපදින භවයේ තමන් දීපු නිසා වස්තු සම්පත්තිය ලැබුණා නොදීපු නිසා මේ කෙනෙක් හවුල් කරගත්තේ නැති නිසා පිරිවර සම්පත්තිය නැහැ දැන් බලන්න තමන් පරිත්‍යාග කළා තමන් දුන්නා අන් අයට දෙන්න එපා කියලා කිව්වා ඒකේ විපාකය තමයි උපදීනම භවයේ තම පින්වතුනේ වස්තු සම්පත්තිය තිබුණට පිරිවර සම්පත්තිය නැහැ දැන් ඔය ඇත්ත මේ සමාජයේ ඉන්න නිසා ඔය ඇත්ත දන්නවා කෝටිපර කෝටි ගණන් මුදල් තියෙනවා හැබැයි මැරුණට පස්සේ පෙට්ටිය උස්ස ගන්නවත් හතර දෙනෙක් හොයන්න පුළුවන්ද බැරියේ නැද්ද ඉන්නවා වස්තු සම්පත්තිය ඕන තරම් තියෙනවා පිරිවරක් නෑ අන්න බුදුහාමුදුරුවෝ පින්වතුනේ මෙහිදි සඳහන් කරනවා තමන්ගේ ජීවිතේ ධනිය තියාගෙන වියදම් කරන්නේ නැතුව වෙනත් කට්ටියකට කර කියනවා ඔයාලා දෙන්න ඔයාලා දෙන්න ඒකට අවුල් වෙනවා තමන්ට කෝටි ගාණක් තියෙනවා තමන් කෝටි ගාණක් තිබුණට කැඩිච්ච රුපියලක්වත් වියදම් කරන්නේ නෑ වියදම් කරන්නේ නැතුව අන්න එයා හවුල් වෙනවා වියදම් කරතන අනේ දෙමු දෙමු නංගි දෙමු අක්කේ දෙමු අයියේ දෙමු අනේ එතෙන්ට දෙමු අනේ හොඳයි හොඳයි කියේ එයා හවුල් වෙනවා එයාට මොනවද ලැබෙන විපාක උපදීන හැම භවයකදීම පින්වතුනේ තමන් දීපු නැති නිසා වස්තු සම්පතිය නැහැ දෙන්න හවුල් වෙච්ච නිසා පිරිවර සම්පතිය ඕන තරම් ඉන්නවා දැන් බලන්නකො සමාජයේ නේද ඉන්න හිටින්න ගයක් දොරක් නැහැ ඉන්න හිටින්න තැනක් නැහැ ඉන්න හිටින්න තැනක් නැති කෙනාට පින්වතුනේ අසුරක් ගහන තැනින් පිරිවර ඉන්නවද නැද්ද? එහෙම අය ගම්වල දකින්න නැද්ද? සමාජයේ දකින්න නැද්ද? තමන්ට ඉන්න හිටින්න ගයක් දොරක් මොකක් නැහැ අඳින්න වස්ත්‍රයක් නැහැ. එහේ තමන් හැමදාම අඳින්න එකම වස්ත්‍රය වඳිනවා. ඒක ඇඳ ඇඳ ජීවිතේ කඩේතු කරන කෙනා අසුරක් ගහනකොට පිරිවර නම් ඕන තරම් ඉන්නවද නැද්ද? ඉන්න. අනුබුදුමහඳුර කියනවා තමන් දීපු නැති නිසා පින්වතුනේ ඊළඟ භවයේ කෙනෙක් එක්ක හවුල් වෙච්ච නිසා පිරිවර ඕන තරම් ඉන්නවා තමන් දීපු නැති තව වස්තු සම්පත්තිය ලැබෙන්නේ නැහැ අන්න තමන් දෙන්නෙත් නැහැ අනුන්ට දෙන්න අරින්නෙත් නැහැ තමන් දෙන්නෙත් නැහැ අනුන්ට දෙන්න අරින්නෙත් නැහැ මොකද විපාක ඒ විපාක බලා ගන්න ඕන නම් දැන් පුළුවන් බණ ඉවර වුණාම ඔයත් යන්නේ ස්ටෑන්ඩ් එකට නේ ස්ටෑන්ඩ් එකකට යන්න නැත්නම් හෝටල් එකක් ළඟට යන්න ගිහිල්ලා බලන්න කොයි තරම් විපාක විඳිනා ඉන්නවද කියලා ඉන්න හිටින්න ගයක් දොරක් නේ අඳින්න වස්ත්‍රයක් නේ කන්න බොන්න දෙයක් නේ ගයක් දොරක් නේ කිසිම ඥාතියෙක් නේ හිතවතෙක් නේ පිරිවරක් කිසිම කෙනෙක් නේ බලන්නකෝ අර හෝටල් වලින් දාන පාන් කෑලි ටික කුණුපක්කෙන් අරගෙන කනවා නේද කුණුපක්කෙන් අරගෙන කනවා තමන්ගේ ජීවිතයේ පින්වතුනේ කොයි තරම්නම් ප්‍රපාදයට වැදිනුද නැද්ද ඇයි මේ තමන් දුන්නෙත් නෑ දෙන අයට දෙන්න ඇරියෙත් නෑ ඉන්නවද නැද්ද සමාජයේ මේ වගේ අය ඉන්නවා හොඳට මතක තියාගන්න හොඳට මතක තියාගන්න තමන් දෙන්නෙත් නැතුව අන් අයට දෙන්න එපා කියමින් ඉන්න අයට ලැබෙන්නේ අර කුණුපක්ක වලින් අර දාන හොටෙල් වලින් පාන් කෑලි කකා තමන්ගේ අර බත් දාන ඒවා ඉඳුල් ටික කකා කාලේ ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා අර අස්සකට වෙලා නිදා ගන්න හීතලේ ගයි ගයි ගෙයක් දොරක් ඉන්න හිටින්න දරක්වත් මුකුත් නැ පාර තුටේ හිඟා කාමින් ජීවත් වෙන පිරිසක් බවට පත් වෙනවද නැද්ද පත් වෙනවා අන්න පිළිතුනේ බුදුහාමුදුරෝ කියනවා තමනු දෙන ගමන් අන්න එක දෙන්න කියන තමනු දෙනවා අන්න අයට දෙන්න කියලා මේකෙන් ලැබෙන විපාක පින්වතුනි උපදින හැම භවයකදීම යානවා කඩ ඉඩ කඩක්
Vastu sampattiya, pirivara sampattiya, ewageema dudaru, dasidassu, me siyalu sampatti walin aadya vela uppatti labanna vasanawa shaktiya thiyenawa pinnathune. Aanna menna me hataraweni karane tamanu denagaman annayata denna kiyala kima haul wima tule jeevithaye sakasa ganna puluwa. Me karana hataren oba kemathi karana kumak? කෙනෙකුට දෙන්න එපා කියමින් තමනුත් නොදීන් දීමද නැත්නම් තමන් දෙන ගමන් අන් අයට දෙන්න එපා කීමද නැත්නම් තමන් දෙන්නේ නැතුව අන් අයට දෙන්න කියන එකද නැත්නම් තමන් දෙන ගමන් අන් අයටත් දෙන්න කියන එකද හතරවෙනි කාරණේද නැත්නම් 1 2 3 වලද අපි ගල්ප ගන්න ජීවිතේ දැන් ගල්ප ගන්න ඕනේ ඇයි ඔය ඇත්තොත් ඒ ගණේ ඇති නැතුවම නොයි ඒ නිසා තමන් දෙන ගමන් අන් අයට දෙන්න කියනවා එහෙමයි නෝ තමන්ට වස්තුව තිබුණත් දෙන්නේ කැඩිච්ච රුපියලක්වත් දෙන්නේ කටින පින්කම් වෙනවා පින්නතුනේ කටින පින්කම් වලට ගියාම කෝටිපර කෝටිපතිය ළඟට ගියාම ඒ කෝටිපතිය මොකද කරන්නේ රුපියල් 10ක් දෙනවා නේ එහෙමයි පින්නතුනි මම මේ වෙලාවේ ඔයත්න්ට මතක් කරන්න මම වන්දනාවේ ගියා මේ හොඳ කතාවක් වන්දනාවේ ගිය වෙලාවේ මිනිසුන් නැක වන්දනාවේ ගිහිල්ලා වන්දනා කරලා පින්නතුනි මම නිසල් මම්ම ඉන්නකොට ඒ වන්දනා නඩේට එක්කගෙන ගියා මුදල් නැති අම්ම කෙනෙක් දෙන්න විදියක් නැහැ දුප්පත් අම්ම කෙනෙක් අපි එක්කගෙන හරි සද්ධාවන්තයි ප්‍රඥාගෝචරයි මහා සංඝරත්නයට තුනුරුවන් කෙරී අචර සද්ධාවක් භක්තියක් තියෙනවා මේ අචර සද්ධාව භක්තිය තියෙන උපාසක අම්ම එක්කගෙන ගිහිල්ලා රුවන්වැලි මහා සෑය ළඟ වන්දනා කරලා මම පැත්තක ඉන්නකොට මගේ ළඟට ඇවිල්ලා වැදලා කියනවා අපේ මාමුදුරනේ මම අපේ දූපතුන් දීපු රුපියල් 1000ක් මට තියෙනවා එකතු වෙලා කයි හිතවතුන් එහෙම දීපු අනේ මාමුදුරනේ මම මේ රුපියල් 1000 රුවන්වැලි මහා සෑය ආලෝක පූජාවට පූජා කරනවා අපේ මාමුදුරු හොඳමයි කිව්වා ගිහිල්ලා ආලෝක පූජාවට පූජා කළා පූජා කළාට පස්සේ පින්වතුනේ රුවන්වැලි සෑය ළඟ ඉන්න ඒ ආලෝක පූජාවට මුදල් ගබාර ගන්න මහත්තයා අන්න මයික්‍රෝෆෝනින් කියනවා පින්වතුනේ අන්න මාත්‍රි ප්‍රදේශයේ සිට පැමිණේ උපාසික මාතාව විසින් රුපියල් 1000ක මුදල මේ රුවන්වැලි මහා සෑයේ ආලෝක පූජාව සඳහා පූජා කරන්න යෙදුණා. එතුමීගේ ප්‍රාර්ථනේ බලාපොරොත්තුව වැඩමව අව달 අපේ ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම නඩේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමත් අන්න එහෙම කියලා කියනවා. පින්වතුනි අපිත් එක්ක ගියා පින්වතුනි මුදල් හොඳටම තියෙන මහත්ය කෙනෙක්. මේ මහත්ය දැනගත්තොත් මේක මඩ දොස් කියයි. හැබැයි මේ මහත්ය ගිහිල්ලා මගේ ළඟට ඇවිල්ලා කියනවා ඒ අර උපාසකම්මගේ නම සිරියාවති. සිරියාවති උපාසකම්ම එක්කන් ආවේ අපේ හඳුරෙන් නොමිලේ. එයා ගිහිල්ලා රුවන්වැලි සෑයට පූජා කරන ආලෝක පූජාවට රුපියල් 1000ක්. එයා මේ අපේ බස් එකට දුන්නෙත් නැහැ. किसी दिया अपने सीरियावती के नाम के योगान नो तमाई के रह गया मैं आटाई मुकद्द में इरिसियावत देने दे पोट्टा की नहाम दुरनी मां सीरियावती रुपिया दाहक पूजा कर लकी हुआ मां पोट्टा की नगेंगे नगे लकिया गेहिर लकिन तो नहीं पूजा कर ना भी लगा के लगा टमाई दुआ के ना भी लगे महत्या के नो हाम दुरने और नहा के इन्न को क्यों කියනවා මාතර ප්‍රදේශයෙන් පැමිණි මේ මහත්මාගේ නම කියලා කියනවා ඒ මහත්මා විසින් රුපියල් 5000ක මුදලක් පරිත්‍යාග කරන්න යෙදුනා රුවන්වැලි මහා සෑයේ ආලෝක පූජාව සඳහා එයා ප්‍රාර්ථනා කරන්නේ ලබනාත්මෙත් මට සිතූ පැතූ සම්පත් ලැබේවා කියලා බලන්න අර උපාසකම ප්‍රාර්ථනා කරේ නඩේ ආපු සාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවයයි දෙමව්පියන්ට පින්දු අරයා ප්‍රාර්ථනා කරේ මට ලැබුණ ආත්මෙ සියලු සැප සම්පත් වලින් ආර්ය උප්පත්ති ලබන්නට මේ ආලෝක පූජාවේ ආලෝකයෙන් ලැබේවා කියලා පූජක. පින්නතුනි එයා ජීවිතේ පූජ කරේ මොන පූජාවද? ලෝකමාන්නයටද නැද්ද? සිරියාවති උපාසිකා මාතාව පූජ කළේ ආකාරවති සද්ධාවෙන් කර්මයේ කර්මඵල විශ්වාසයක් ඇතුව එතුමිය පූජා කළා. බලන්න පින්නතුනි අපේ මිනිස්සු ඒ මහත්ය ළඟට ගිහිල්ලා කටින පින්කම දවසේ මුදල් එකතු කරන්න යනවා අපේ දායකයෝ ගියාට පස්සේ මුදල දීලා තිබුණ රුපියල් 20යි පින්වතුනි
කෝටි ගණක් මිනිස්සු සල්ලි තියෙන මිනිස්සු දුන්න රුපියල් 20යි. ඒක අපි කියන ප්‍රසිද්ධියේ කියවට ගැටලුවක් නේ. කියන්න ඕනේ මිනිස්සු හැදෙන්න ඕනේ. ඒ අය දන්නේ නැහැ පින්වතුනි පිර ආත්ම භාවයේ කරපු කුසල් කර්ම වලට තමයි දීපු නිසා තමයි ලැබුණේ. එතකොට මේ ආත්ම භාවයේ පින්වතුනි දෙන්නට දිගුව අතක් බවටපත් නොනොත් තමන්ගේ ජීවිතයේ පින්වතුනේ උපදින උපදින හැම භවයකදීම මනුෂ්‍යකයක් ලබයිද? මනුෂ්‍යකයක් ලබන්නේ නෑ පින්වතුනේ. ඒ නිසා අපේ ජීවිතයේ පින්වතුනේ සකසාගෙන ලෝභය, දේශය, මෝහය කියන අකුසල මූලයන් අන්න තදංග වශයෙන් හෝ යටපත් කරගෙන මෙන්න මේ ක්‍රියාවන් සිදු කරන්නට කියලායි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළේ. පින්වතුනේ දාණය ගැන විතරයි මම දසපින් කිරේවත් වල ඔබට විකාශ කරන්නේ. ඊළඟට තියෙනවා සීලය. ඊළඟට පින්වතුනේ භාවනාව. ඒ වගේම පත්තානුපත්තානුමෝදන අපචායන නේ මේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් දැන් කාල වේලාවත් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා පින්වතුනි ඔය ඇත්තෝ දානීය ගැන නිරන්තරයෙන්ම සිහිපත් කරගන්න. ඇයි? බුදුහාමුදුරුව හැම කරුණකදීම පුරපු එකම පාරමිතා මොකද්ද? පළවෙනියෙන් දානීය දීම. එහෙනම් දසපින් කීරියවත්වලත් පළවෙනි එක දානීය, දස කුසල් වලත් දාණය, දස පාරමිතා වලත් දාණය. පින්වතුනේ අන්නේ හැම ස්ථානයකදීම තියෙන මොකද්ද? මුල් කොටගෙන තියෙන්නේ දාණය. එහෙනම් ජීවිතයේ දාණය කියන එක පුරන්න පින්වතුනේ ඉද මේ ලෝක වශයෙන් මෝදති සතුට වෙන්න පුරන්න. තමන්ගේ ජීවිතේ ඔය ඇත්ත අහලා තියෙනවනේ ධම්මික උපාසක දරුවෝ 14ක් හැදුවා. ධම්මික උපාසක දරුවෝ කී දෙනෙක් හැදුවද? 14ක්. 14ක් හදපු මේ තමන්ගේ තාත්තා දරුවන්ට කියලා දුන්නේ දීම පරිත්‍යාගේ. තමන්ගේ දරුවන්ට කියලා දුන්නේ කුසලයේ පිහිටීම. තමන්ගේ දරුවන්ට කියලා දුන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවනේ ගුණ. ජීවිතයේ යහපත් මාර්ගයකට යන්න දරුවන්ට කියලා දුන්නා. ඒ නිසා පින්වතුනේ අපේ අද වර්තමාන සමාජයට වඩා පිටගිය සමාජයක් අපට අතීතයේ තිබුණා. වර්තමාන සමාජයේ මත් රකුසාගෙන් ගිලගෙන සිටින්නේ. ඒ නිසා අම්මා දන්නෙත් නැහැ, තාත්තා දන්නෙත් නැහැ. දුවලා පුතාලා සියලු දෙනාම පාසල් මට්ටමේ ඉඳලා සියලු දෙනාම මේ මත් රකුසාට ගොදුරු වී සිටින්නේ. අපේ ජීවිතයේ පින්වතුනේ අන්න ගුණධර්මත්, සාරධර්මත්, සිරිත් පිරිත්, ගති පැවතුන් මේ සියල්ලට පයින් ගහපු නිසායි. පයින් ගහලා පීවත දාපු නිසායි. ඒ නිසා අපේ අම්මලා තාත්තලා කියලා දීපු ගුණධර්ම පද්ධතිය වලට අපි පයින් ගහලා නවීන ෆැෂන් එකට ගමන් කරපු නිසායි අපේ ජීවිතේ පින්වතුනේ අන්න මේ සියල්ලගෙන්ම නැති වී යන්නේ. ඔබට මම එදත් මතක් කළා, අදත් මතක් කළා සේම මම කියනවා තව අවුරුදු 5ක් 10ක් ඇතුළත තමන්ගේ ආදරණීය අම්මගේ මරණය ඔසවන්න දුවෙක් පුතෙක් අම්මා තාත්තට නැති වෙනවා, අහි වෙනවා. දැන් දරුවෝ හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ විදේශගත වෙන්නටයි, මුදල් හම්බ කරන්නටයි. ගුණධර්ම සාරධර්ම එදා මිස්සක පව්යෙන් ඇහිච්ච මීදු මාමුදුරන් කියලා දීපෝ බුදුබණ පද එකෙන් එක එකෙන් එක රුපියල් සතවලට යට වෙන කාලයකයි අපි සිටින්නේ. ඒ නිසා රුපියල් සත නිසා අපි මේ දේවල් යටපත් කළොත් අපට පින්වතුනි සිදුවෙන්නේ අඳුරේ අතපත ගන්න ජාතියක් බවට පත් වෙලා අපේ ජීවිතය අන්ධකාර ලෝකේ ගමන් කරන පිරිසක් බවට පත් වෙන්න. ඒ නිසා තව අවුරුදු 5ක් 10ක් ඇතුළතදී තමන්ගේ ආදරණීය අම්මගේ තාත්තගේ පෙට්ටිය ඔසවන්න දරුමල්ලෙක් නැහැ, දරුවෙක් දරුමුණුපුරෙක් නැති වෙනවා. අම්මා උත්පල වුණාම තාත්තා උත්පල වුණාම දස මාසයක් කුසේ තියාගෙන හිටපු අම්මට වතුර වේදුරක් දෙන්න කෙනෙක් නැහැ. අවුවද රෑද දවල්ද වැස්ස නොතකා වැඩ කරන දහඩියකට වගුරුවපු තාත්තට වතුර වේදුරක් දෙන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ කියන එක සිහිපත් කරනවා මේ වෙලාවේ. ඒ නිසා පින්වතුනි ධම්මික උපාසක හැදුව දරුවෝ 14 දෙනාට ගුණ ධර්ම පුරුදු කළා. තාත්තා පින්වතුනි අවසාන මොහොතේ උස්ම ටික මේ වාතලයට මුසු කරන්ට මදන වෙලාවේ
තාත්තකයන් නේ දරුවෝ දාතර දෙනාටම මගේ රත්තරම් පුතේ සතර සතිපට්ඨානෙ අහන්න මට ඕනේ ඒ නිසා මට සතර සතිපට්ඨානෙ අහන්න සලස්වන්න දරුවෝ දාතර දෙනාම බුදුරජාණන් වහන්සේ අමුවලා බුදුහාමුදුරුවනේ අන්න අපේ තාත්තට සතර සතිපට්ඨානෙ අහන්න ඕන කියනකොටම මහා සංඝරත්නය 12 කතෝසවා අන්න වැඩම කරනවා ධම්මික උපාසක ඉන්න තැනට ධම්මික උපාසක පින්වතුනේ ඒ ස්ථානයට පැමිණ සතර සතිපට්ඨානයේ දේශනා කරනකොට ඒ දේශනා කරන වෙලාවේ පින්වතුනේ දිව්‍ය ලෝක දිවී රත ඇවිල්ලා ධම්මික උපාසක අරගෙන යන්න ඒ අරගෙන යන්න එන වෙලාවේ ඒ රතවල ඉන්න దేవතාවරු කතා කරනවා එන්න අපේ විමානයට එන්න අපේ దేవතාවන් ඉන්න ස්ථානයට කියලා කතා කරද්දී අතින් කියනවා සංඥා කරනවා පොඩ්ඩක් ඉන්න කියලා කියන එක සංඥාව ශාමින් වහන්සේලා පිරිත් නවත්තන්න කියලා හිතලා පිරිත් නවත්තලා වැඩම කළා අන්න දරුවෝ ටික කියනවා තාත්තමයි ආසයි කිව්වේ සතර සතිපට්ඨානේ ශ්‍රවණය කරන්න තාත්තේ ඔබ ඇයි ඒ දේ කළේ අන්න මගේ පුතේ මම මහා සංඝ රත්නයේට නෙවෙයි පිරිත් නවත්තන්න නෙවෙයි කිව්වේ මේ දිව්‍ය රත ඇවිල්ලා අන්නේ අයටයි කියලා එතන තිබිච්ච මල් මාලය විසිකරාම අන්න දිව්‍ය රතයක රැඳුනා පින්නතුනේ අන්න ඒ මොහොතේ අන්නේ දරුවෝ සිහිපත් කර ගන්නවා පින්නතුනේ තාත්ත කරපු කාරණේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්න ඕන කියලා අන්න බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණෝ පින්නතුනේ දරුවෝ 14 දෙනාම පින්වතුනි විමසනවා බුදු කාමදුරණේ මෙන්න මෙවැනි කාරණයක් සිදු වුණා ඒ කාරණේ කුමක්ද අපට වටහා දෙන්න අන්නේ විලායේ මේ ගාථාව දේශනා කරනවා ඉද මේ ලෝකේ මෝදති සතුටුණු තාත්ත කෙනෙක් දරුවෝ දාමතරක් හදලා ගුණ ධර්මයෙන් එවි දරුවෝ දාමතරක් හදලා ආන්න සතුටුණු තාත්ත කෙනෙක් පෙච්ච පරලව මෝදති සතුටු වෙනවා පරලව ගිහිල්ලා තාත්ත සතුටු වෙනවා උභයත්ත මෝදති දෙලවම සතුටු වෙන තාත්ත කෙනෙක් දිස්වා කම්මං විසුද්ධිමත්තනෝ එය සියලුම දේවල් දැක දැක සතුටුණු තාත්ත කෙනෙක් මේ ලෝක වශයෙන් හා පරලෝක වශයෙන් සතුටුණු තාත්ත කෙනෙක් ඔබේ තාත්තා දැන් ඉන්නේ තෞතිසා දිව්‍ය ලෝකයේ කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළා පින්වතුනි දැන් මම ඔබට දසපින් කිරියවත් වලින් දාණය ගැන විතරමයි දේශනා කළේ කාරණා තව නමයක් තියෙනවා වෙලාව හරස් වුණා ඒ නිසා ඔබට මම බණ කිව්වා බණ කීමත් බණ ඇසීමත් උතුම් පින්කම් මේ උතුම් පින්කම් වල බල ශක්තියෙන් අද දිනේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ දැනට පින්වතුනි සුනේත්‍රා සමම්මලේ මෑණියන් ඒ මෑණියන්ගේ බලාපොරොත්තුව තමයි අද දිනට 55 වෙනි උපන්දිනයේ සමරණේ කීර්ති කුමාරේ හෙන්රා විතරනේ ආදරණීය සාම්පුරුෂයාට ඒ වගේම දරුවන්ගේ ආදරණීය පියතුමාට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ආයුරාරෝග්‍ය ආදී සප සම්පත් ප්‍රාර්ථනා කරමින් එතුමාට සුභම සුභ උපන්දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරමින් 120ට 220ක් ආයු බොහෝ වේවා කියලා හැම දිනම ප්‍රාර්ථනා කරමින් ඒ බිරිඳ හැටියට සුනේත්‍රා සමම්මලේ මහත්මියත් ඒ වගේම අමන් හෙන්රේ විතරනේ හෙන්රා විතරනේ පුතණුවන් ඇතුළු ඒ සියලු දෙනාම අද දායකත්වයේගෙන කටයුතු කරමින් බලාපොරොත්තු වන්නේ තිස්තුන් කෝටියක් දෙවියෝ ඇතුළු විෂ්ණු කතරගම සමන් විභීෂණ දැඩිමුණ්ඩ ඊශ්වර සුමන සමන් පත්තිනි ආදී කියන ඒ වගේම මේ ඓතිහාසික බෝධි රාජාණන් වහන්සේට අධිගෘහිත දේවතාවුන් වහන්සේලා ඇතුළු සියලුම දේව මණ්ඩලයට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම සියලු කුසල් බලයෙන් ලෝකවාසී රටවාසී ධර්ම ශ්‍රවණය කර හැම දිනාටම නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ආරෝග්‍ය ආදී සැප සම්පත් ප්‍රාර්ථනා කරමිනොත් ඒ වගේම මේ මොහොතේදී
pinbatuni dharma desana desana karane desakayanan wahanse wena maatade me mohote niduk nirogi bhave chira jeevane aayura arogya desa sampat sunetra samammale mæniyan nathulo sieluma do daruwan visin paarthana karum labanawa e wageema avasane me ras karaganna o sielu kusal sambare tulin උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් නිර්වාණ සුවයෙන් සැනසෙන්නට මේ පාරමිතා භරයක්ම වේවා කියන ප්‍රාර්ථනය ප්‍රාර්ථනා කරමින් අද දින මෙව ධර්ම දේශනාව ලෝකවාසී ජනයාට ශ්‍රවණය කිරීම සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන TV දකුණ YouTube නාලිකාවේ කැලුම් බෝධිමා මහතා බෝධි මානේ මහතාට ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමිනොත් ඒ වගේම මාතර බෝධි ආරක්ෂක ස්වභාවයේ සිටින සියලුම කාර්ය මණ්ඩලයේ හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ආයුර ආරෝග්‍ය ආදී සැප සම්පත් ප්‍රාර්ථනා කරමින් මේ මොහොතේදී ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන ලබන සුනේත්‍රා සමම්මලේ මෑණියන් ඇතුළු පවුලේ හැම දිනාටම ඔබ අප හැම දිනාටම මේ පින් වලේ දෙවියන් අනුමෝදන් කරීමේ දෙවියන් විසින් මේ හැම දිනාම කරන කියන රැකී ආරක්ෂා දීවිලේ දානාදී ව්‍යාපාර ආදී කටයුතු දූ දරුවන් කරන අධ්‍යාපන ආදී කටයුතු දිනෙන් දිනම සාර්ථකභාවයට පත් කර දේවා සිතූපතු සම්පත් සිද්ධ කර දේවා සඵල කර දේවා දෙවියන් විසින් පතන්නා වූ බෝධියකින් අජරාමර සංඛ්‍යාත නිවන් මිහිරෙන් සනසේවා ආසාදු ඒ වගේම තම තමන් නමින් මිය පරලෝ යන තේරුන අද්භූත પરම්පරාගත ඌ වර්ග પરම්පරාගත ආත්තල මුත්තල නත්තල පනත්තල කිත්තල ගිරි කිත්තල මුත්තල මී මුත්තල ආදී පටන් මිය ගිය සියලු ඥාති වර්ගයාගේ පරලෝක ජීවිතයේ සුවපත් වේවා අර්ථවත් වේවා සුගත මුගත වේවා කියලා වරතුණු අමා මහ නිවන් සම්පත්තිය සරසා ගන්නට මේ කුසල් හේතු ආසනා වේවා කියා සාදු කියා ප්‍රාර්ථනා කරන්නේ සංසාරයේ සසල වසන තුරු නිවන් දකින තුරු අසත්පුරුෂ පාප මිත්‍ර සේව නොලබේවා බුද්ධ ආදී රත්නත්‍රි ආශිර්වාද බලේ ඒකාන්ත වශයෙන් උදා වේවා සිතන පතන පැතුමන් ප්‍රාර්ථනය එලෙසින් මෙතු වේවා කියා සාදු කියා ප්‍රාර්ථනා එසේ ප්‍රාර්ථනා කරමින් දෑත නලට ගන්න දෙමව්පියන්ට මේ කවියක් අවසානයේ සාදු කියා ප්‍රාර්ථනා मगे आदर पिया सिहि करनवा सिते तिबेन उतुम गुणय दया पिन देन्नम मे पिंगेन निवं धकिं पिया आकाशट्टा जुम्मट्टा देवानागा महिंदिका पुण्य
චිරංරක්කන්තු ලෝකසාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තු තං සදාති ධර්මස්සවනේ කිරීමෙන් දාම්බර පූජා කිරීමෙන් අත්පත්තර ගන්නේ සීලොන් කුණ ධර්මයන් ඔබටත් අපටත් දෙවියන්ටත් මිය පරලෝකීය ඥාති වර්ගයාටත් ඒකාකාරව පේනීම තුලින් බුදුපසේ බුදුමානාතන් වහන්සේලා විසින් නිවිසනසේ පැමිණ වැඩවදාල යන් නිර්වාණ ධර්මයක් ඇද්දේ නිර්වාණ ධර්මය අවබෝධ කරගෙන නිවන් දොරේ නිවන් දොරට වර කරගෙන භවගතරින් එතර වේ ලබන උතුම් නිර්වාණ සුවයෙන් සැනසෙන්නට මේ ධර්මානුශාසනාව හේතු වේවායි වාසනා වේවයි ඔබගේ ප්‍රාර්ථනාවන් නිෂ්ඨ වේවයි සමුද්ද වේවයි සිතා චිත්ත පීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් විය යුතුයි සුඛී වූ අපාදන සීලස නිච්ඡන් වදා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයවන්නෝ ස්පම්බරං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච්ච අතුනිපාන සම්පත්ති විනාතේ සමිජ්ජතු තුනුවන් සරණයි සිරු දෙවි රැකවරණයි චිරාචාරයක් එින් ආය පාලනය වේවා කිසිම දුකක් අංගල්ලුවත් සිද්දවුලා සිද්ද නොවේවා දීර්ඝාය සම්පත් ඒකාන්ත වශයෙන් සිරුම් පවුල්වල කුඩා සිරු දෙන ආටම උදා වේවා අද දිනේදී මාතර ඓතිහාසික බෝධිරාජානන් වහන්සේ ඉදිරිපිට පරිශ්‍රයේ පැවැත්වු මෙම විශේෂ ධර්මදේශනාව පැවැත්ුණේ හක්මන කෝංගල ශ්‍රී බෝධිමූලකාරාම වාසී ගංගොඩගම ජයවර්ධන මහාවිද්‍යාලයේ ආචාර්ය ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති පූජ්‍ය නරවැල්පිට සිරි විමල සමෙන් වහන්සේ විශේෂයෙන්ම මේ සඳහා අනුග්‍රාහකත්වය දරනු ලැබුවේ අද දින 55 වන උපන්දිනය සමරන කුවේටි වාසය කරන කීර්ති කුමාර හෙන්දා විතරණ ආදරණීය සාමි පුරුෂයාට ආදරණීය පියාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්නේ ආදරණීය බිරිඳ සුනිත්‍රා සමන්මලී සහ අමන් හෙන්දා විතරණ පුතා විසිනි